ආයුබෝවන් සත්‍ය නිවැරදිය ප්‍රථමයෙන් ඔබට කියන ස්වාධින රූපවාහිනී සවස 6:30 ප්‍රධාන ප්‍රතිවිකාශය සමගයි ඔබ එක්වන්නේ යුගන්ති ඔනිමේෂ දවසුනුසුම් කල පුවත් රසක් අපසතව පවතිනවා අපි සෝදානම් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත යමු අනේ කොළඹත් ගම්පහත් දිනෙන් දිනම පොසිටිව් වැඩි වෙයි ගාම නිලධාරි වසම් 60ක් පොලිස් බල ප්‍රදේශ 9ක් තවමත් හුදෙකලාවේ සේනාව මඩින්න රුවන්ඩාවෙන් විශේෂඥ සේනාවක් අධික වේගයක් මත්පැනක් නිසා පැය 24කදී 12කට ජීවිත අහිමි වෙයි බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් එන්නතට ඉන්දියාවේ අනුමැතිය ඊයේ දිනය තුල අපේ රටෙන් තවත් කොරෝනා ආසාදිතයන් 557 දෙනෙකු හඳුනාගත්තා. ඉන් වැඩිම පිරිසක් හමු වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. මේ අතර කොරෝනාවට ගොදුරු වී සිටි තවත් 560 දෙනෙකු පූර්ණ සුවය ලැබුවන් ලෙස අද දිනේ රෝහල් වලින් පිටව ගියා. දිනේදී මිනුවන්ගොඩ පෑලියගොඩ පුකුරෙන් වාර්තා වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාවත් සමග එම පුකුරෙන් වාර්තා වූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 40,000 ඉක්මවා ගියා. ඒ වගේම බස්නාහිර පළාතෙන් පිටවන පුද්ගලයන් සඳහා සිදු කරන අහඹු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවත් තවදුරටත් සිදු වෙනවා. මේ පිළිබඳ තොරතුරු ඇතුළු ශ්‍රී ලංකාව තුල කොරෝනා තත්ත්වය පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු දැන් ඊයේ දිනය තුල මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 557 දෙනා අතර විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු දබනවා. වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව වූ 192 දෙනෙකු හමු වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 127 දෙනෙකු සහ කළුතරින් 61 දෙනෙකු ඊයේ හඳුනාගත් පිරිසට ඇතුළත්. ඒ අනුව මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුර 40,000 ඉක්මවා ගියා. දැනට ලංකාවේ COVID-19 කොළඹ දිස්ත්‍රික්කයේ යම් තරම්කට කොළඹ මහනගර සභා සීමාවේ යම් රෝගී අඩුවීමේ ප්‍රවණතාවයක් ලක්ෂණයක් පෙන්වුවත් කොළඹ දිස්ත්‍රික්කයෙන් බැහැර අනෙකුත් බාහිර ප්‍රදේශවල රෝගීන් වාර්තා වෙනව අනුපකුරු වර්ධනය වෙමින් තියෙනවා සහ රට තුළ අවදානම් තත්ත්වයක් කොළඹින් බැහැර නිර්මාණය වෙමින් තියෙනවා කියන එක නිරීක්ෂණය වෙනවා. කළුතර බේරුව මොනරාගල වැනි ප්‍රදේශ ඒ වගේම නැගෙනහිර පළාතේ කාතන්කුඩි ත්‍රිකුණාමලය මඩකලපුව වැනි ප්‍රදේශ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවල වැනි ප්‍රදේශවල අනුපකුරු වර්ධනය වෙමින් යම් අවදානම් තත්ත්වයකට තල්ලු වෙමින් තියෙනවා. ඉදිරියේදී වර්ධනය විය හැකි අවදානම් තත්ත්වයක් තියෙන නිසා සෞඛ්‍ය උපදෙස් සිතා දැඩිව පිළිපදින්න ඒ වගේම ඉදිරි දින කීපයේදී කොළඹින් බැහැරට ගියපු පුද්ගලයන්ගෙන් යම් තරමකට අනුපකුරු වර්ධනය වීමේ හැකියාව තියෙන නිසා ඒ ගැන අවධානයෙන් කටයුතු කරන්න. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 43,856ක්. ඉන් 6,931 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 36,717ක්. මේ අතර පෑලියගොඩ නව මැනින් වෙළඳපොළ ආශ්‍රිතව සිදු කළ PCR පරීක්ෂණවලදී පුද්ගලයන් 7 දිනකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා. දැනට ලොකු ප්‍රශ්නයක් නැහැ. මෙතන වහන්න අවශ්‍යතාවයක්වත් නැහැ. ඉදිරියට පැතිරීම් වලක්ව ගන්න තමයි මේක රැසීම කැඳෙව්වේ අපි. ඒ පොසිටිව් වෙච්ච අය හොයාගෙන ඒගොල්ලන්ගේ මේ ආශ්‍රිතය කොරන්ටයින් කළා. ඒ සේරම කළා ඉවරයි දැන්. අපි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව වැඩ කරනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ ඇත්තටම. මෙම වසරේදී දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය දැඩි අවධානයක් යොමු කර තිබෙනවා. එම කටයුතු වෙනුවෙන් අවශ්‍ය සැලසුම් සකස් කරමින් පවතින බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සැලසුම් කරලා තියෙන පාසල් ආරම්භ කිරීමට පෙර දෙමව්පියන් සහ ගුරුවරුන් එකට රැස්වලා සාකච්ඡා කරන්න එක එක පන්තිය එක එක පාසලේ කොහොමද සෞඛ්‍ය ආරක්ෂක පන්ති පවත්වන්නේ කොහොමද කියන එක පිළිබඳව අවශ්‍ය සැලසුම් සකස් කරලා පන්ති ආරම්භ කිරීමට ඒ තුලින් අපිට පුළුවන් වෙනවා නැවත නැවත වසන්නේ නැතුව දිගින් දිගටම පවත්වාගෙන යන්න උපකාරක පන්ති පැවැත්වීමේ නැවත ආරම්භ කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒ සඳහාත් සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ උපකාරක පන්ති පවත්වන දේශකවරුන්ගේ සංවිධාන සමග සාකච්ඡා කර උපකාරක පන්ති පැවැත්වීම සඳහා මාර්ගෝපදේශ සකස් කිරීම සිදුවෙමින් පවතිනවා. අලුත්ගම ප්‍රදේශයේ පසුගිය 16 වෙනිදා පැවති විවාහ මංගල්‍යයකට සහභාගී වූ 21 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. පොතුවිල ප්‍රදේශයේ පදිංචිකරුවන් වූ මෙම පිරිස කරන්දිණිය හා දර්ගා නගර කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත ඇතුළත් කෙරුණා. මේ අතර පොළොන්නරුව ගල්ලෑල්ල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පලාගිය සැකකරුවන් සුව ගැනීමට පොලිසිය මහජන සහාය අපේක්ෂා කරනවා. ඔවුන් සියා විශේෂ පොලිස් මෙහෙයුම්ද ක්‍රියාත්මකයි. පලාගිය COVID-19 ආසාදිතයන් 5 දෙනාගෙන් එක් අයෙකු හලාවත මාදම්පි ප්‍රදේශයේදී පසුගිය 16 වෙනිදා ගෙනුණා. ලෝකයේ පුරා විවිධ රටවල් කොරෝනා මර්ධනය කරන්න එන්නත් විශාල වශයෙන් සොයාගෙන ඉන්නවා.
නමුත් ඒ සියල්ලට වඩා වැදගත් වෙන්නේ ඔබ අපි සියලු දෙනා කොරෝනාවෙන් වැළකී සිටීමයි. ඒ නිසා මේ අලුත් අවුරුද්දේ අපේ ජීවිත යහපත් කරගන්න නම් අපි සියලු දෙනාම සමාජ දුරස්ථභාවය රැකගෙන නිසි සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කරමු. මෙන්න දැන් ලැබුණු පොතක්. තවත් කොරෝනා ආසාදිතයන් 311 දෙනෙකු අද හඳුනාගත් බව සෞඛ්‍යංශය පවසනවා. ඉන් 83 දෙනෙකු බඳනාකාර පුකුරට සම්බන්ධ වූවන් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. මේ අතර ග්‍රාමීණ දහරිය වසම් 60කට වැඩි සංඛ්‍යාවක් සහ පොලිස් බල ප්‍රදේශ 9ක් හුදකලා කිරීමට කටයුතු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. එමෙන්ම වීරකැටිය යක්ගස්මුල්ල සහ මුල්ලේගොඩ යන ග්‍රාමීණධාරි වසම් දෙක හුදකලා කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගත්තා. හුදකලා කිරීම වලට අදාළ නිරෝධායන නියෝගය මේ වන විට ලංකාවේ පොලිස් බල ප්‍රදේශ 9ක් ආශ්‍රිතව ක්‍රියාත්මක වෙනවා. මාලිගාවත්ත ආදුරුප්පු වීදිය කොටහේන දෙමටකොට ග්‍රෑන්ඩ් පාස් මෝදර යන පොලිස් බල ප්‍රදේශ ඊට අමතරව අවිස්සාවේල්ල සහ රුවන්වැල්ල පොලිස් බල ප්‍රදේශ සහ කාතංකුඩි පොලිස් බල ප්‍රදේශ ආශ්‍රිතවයි මේ නිරෝධායන නියෝගය ක්‍රියාත්මක වෙනු ලබන්නේ. ලංකාවේ ග්‍රාමීණධාරි වසම් 60කට ආසන්න සංඛ්‍යාවක විවිධ ප්‍රදේශවල හුදකලා කිරීමට අදාළ නිරෝධායන නියෝග ක්‍රියාත්මක दीर्घ අපේ රටේ කෘෂි කර්මාන්තයට බලපා තිබෙන නවතම වසංගතය තමයි සේනා දළඟුවා. මේ වසංගතය ගැන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙතුමාගේ වගේම රජයේත් අවධානය යොමු වුණා. රුවන්තාවේ සිට පැමිණි විශේෂඥයන් පිරිසක් මේ වසංගතය අවසන් කිරීමේ සටන ක්‍රියාත්මක කළේ ගැටලුව පිළිබඳව අවධානය යොමු වීමේ ප්‍රතිඵලයක් විදියටයි. ඓතිහාසික අනුරාධපුර නගරයේ ආගමික වතාවත්වල නිරත වීමට පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එහිදී අවස්ථාවේදී වගාබිම් වෙතම ගොස් සේනා දළඟුවන් සිදු කරන විනාශය සම්බන්ධයෙන් සුව බැලුවා. කඩිනමින්ම රුවන්ඩා රජය හරහා විශේෂඥ දූත පිරිසක් මෙරට වෙත ගෙන්වා පරීක්ෂා කිරීම සිදු කෙරුණා. රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ඊතල වැටුණු වෙවේ ඥානතිලක ස්වාමින් වහන්සේගේ දැනුවත් කිරීමකට අනුවයි මෙම කටයුතු සිදු කෙරුණේ. සේනා දළඟුවා නිසා හානි සිදු වූ බඩිනුගු වගාවන් සඳහා වන්දිගෙ වීමට සූදානම් බවයි අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කරන්නේ. समस्त वगावे हानि बलुत सीट पहाकट आसन प्रमाण मे हानी पिलिबंद अध्ययन अभी गोविंद वंदिलबादिन कटितुकलतीनो रुगंडावें खंडायम लंकावट पेमिलातिबुना ओ नपेंग इल्लिमाक्करा कृषिकर्मा मात्यान संग साकच्चावकट रुवंडावे लबबु अध्यक्षीम अभी तेक हुमारु करगत्ता उंगे ताक्षणे पिलिबं अभी साकच्चाकरा इट पश्य उंग हिल्ला अनुराधपुर प्रदेशे निरीक्षण करलतिबुना नमुत माध्यवल वेरदी मत तीनो अभी रुवंडावें बेहेद गेनेला मेहे बेदुवा पाविच्चकर एक संपूर्ण असत्य अपट सहाय මක් පමණයි සිදු උනේ මේ කන්නේ ඉතාම හොඳ අස්වැන්නක් තියෙනවා ඒ නිසා අපි කිසිසේත් බඩිරුගු ආනයනය කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. පැය 24කදී රුයානතුරු වලින් 12 දිනකට ජීවිත අහිමි වුණා. බොහෝ දිනකගේ අවධානය ගිලිහි යාම අනතුරු රැසකට මඟ පාදන බව පොලිසිය පෙන්වා දෙනවා. ගෙවී කිය දින 10ක කාලය තුල පැය 24කදී වැඩිම පිරිසක් රිය අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වූ අවස්ථාව මිය බවයි පොලිසිය පවසන්නේ. දෙසැම්බර් 20වනදා සිට අද උදෑසන 6 දක්වා වූ කාලය තුල මෙරට සිදු වූ රිය අනතුරු වලින් මියගිය සංඛ්‍යාව 65ක්. එමෙන්ම එම කාලය තුල සිදු වූ රිය අනතුරු වලින් 40 දෙනෙකු තුවාල ලැබුවා. ඉන් 6 දෙනෙකු පසුවන්නේ බරපතල තත්ත්වෙයි. අපරීක්ෂාකාරී රිය දහවණිය අධික වේගය බීමත් බව හා නොසැලකිල්ල මෙම අනතුරු වලට මූලික වී තිබෙනවා. මේ අතර බීමත් රියදුරන් කොටු කර ගැනීමේ මෙහෙයුම්වලදී රියදුරන් 253 දෙනෙකුද නීතිය රැහැනට හසු කරගත් බව පොලිසිය සඳහන් කළා. යුගන්තේ අපේ රටේ කලාකරුවෝ අපිට ගොඩක් වටිනවා. ඒ නිසාම තමයි අපි කලාකරුවන්ව නිතරම අගය කරන්නේ. ඔනිමේෂ ඒ හින්දම තමයි අපි අමතක නැති මතක විශේෂාංගෙන් කලාකරුවන්ගේ ජීවිතයේ අමතක වෙන්නේ නැති මතකයන් ප්‍රේක්ෂකයන්ට යලි යලිත් මතක් කරලා දෙන්නේ. අනේ මේ විදිහට මෙරට සිනමාවේ හිතුවක්කාරයා ගැන අද අමතක නැති මතක තුලින් ඔබට කියන්න අප නියෝජිත බෑන් ඇල්ලේකොඩ සූදානම්.
හන්තානේ කතාව චිත්‍රපටයෙන් මෙරට සිනමාවට ප්‍රවිෂ්ඨ වුණු මේ සුවිශේෂී පුද්ගලයා ධර්මසේන පතිරාජයන් නිර්මාණය කළ ආස්ගව් චිත්‍රපටයෙන් මෙරට සිනමාව ආක්‍රමණය කරනවා දහසකුත් බාධක මැදින් Tamange අරමුණට ළඟා වෙච්ච මේ සුවිශේෂී රංගන ශිල්පියා මෙරට කලාවට කළ මෙහෙය අපමණයි අමතක නැති මතක තුලින් අද අපි ඔබට කියන්නේ ඔහුගේ කතාව ඔව් නමින් අමරසිරි අලන්සෝරිය පල්ලක්කැවෑමින් පෙරුම් පුරා මා සිටියා මගදෙනෙත් පයා සිහින විමානින් ඔබ ඇවිදින්නට මා හදවත මල්ලොවක් කළා 1940 වසරේ සැප්තැම්බර් 20 වනදා මහනුවරදී උපත ලැබූ අමරසිරි කලන්සූරිය නම් වූ ඔහු යම් දිනයකදී සිංහල සිනමාවේ රන් සලකුණක් බවට පත්වුණු ඇතැයි ඔහුගේ දෙමව්පියන් කිසි විටකදීවත් සිතන්නට නැතුව ඇති. නමුත් දහසකුත් දුක් ගැහැට විඳමින් අපමණ බාධක බිඳ දමමින් මහා සුළං රැල්ලක්සේ ඉදිරියට පැමිණි කලන් මෙරට සිනමාවේ රන් සලකුණක් බවට පත්වුණේ ප්‍රේක්ෂකයන්ගේ හදවතේ ගැඹුරුම තැන ලැබුම් ගනිමින් හන්තානේ කතාව චිත්‍රපටයේදී විජය කුමාරණතුංග ටෝනි රණසිංහ ඇතුළු ප්‍රවීණයන් සමග තම රංගන ගමන ඇරඹු ඔහු සිංහල සිනමාව තුළ තම අනසක පතුරවන්නේ ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ අහස් කව්ව චිත්‍රපටයෙන් පතිරාජ කියුවා ෆිල්ම් එකක් අහස් කව්ව කියලා ඒක සල්ලි වේදන් කියන්නේ මිත්‍රරත්න හේරත් කියලා අපි පන්තියේ ළමෙක් එතකොට පති මට කිව්වා රුපියල් 30000ක් තියෙනවා නේ ෆිල්ම් එකක් කරන්න පුළුවන් කියලා පරිගියා මම අයියගෙන කියලා කිව්වා මිත්‍රරත්න උඹගේ රුපියල් 30000ක් තියෙනවද ෆිල්ම් එකක් කරන්න ඊට පස්සේ කිව්වා මං ගාව තියෙනවා කිව්වා එන යමන් කිව්වා පස්සේ වීමෝල වහලා සොරබර අයියගෙන ගියා වීමෝල වහලා අපි ආවා විශ්වවිද්‍යාලයට අරගෙන ලා පතිරාජට 30000ක් දුන්නා දීලා ෆිල්ම් එකක් කරන්න කියලා ෆිල්ම් එක ඉවර කරකොට පළල 72000ක් ගිය විරණකොට ෆිල්ම් එක සම්මාන 9යි මම ලේකක හා විචාරක සම්මාන සරසවි සම්මාන ඔසේචි සම්මාන මට සම්මාන ගොඩක් අම්මර හොඳම නළුවා ක්‍රීඩාවටද දැඩි ඇල්මක් දක්වූ අමරසිරි කලන්සූරිය කලක් ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කිරීමෙන් ලැබූ අත්දැකීම්ද තම රංගනයන් සාර්ථක කර ගැනීමට නිරන්තරයෙන් උපයෝගී කරගත්තා බොහෝ විට ඔහුට නිරූපණය කරන්නට ලැබුණේ සමාජයේ පහළ ස්තරවල මිනිසුන්ගේ චරිත වීම විශේෂත්වයක් කෙසේ වෙතත් කලංගේ සැබෑ ජීවිතයේ ඔහු විඳි දුක් ගැහැට මේ සියලු චරිත ජය ගැනීමට ඔහුට විශ් වලාගත් ආශිර්වාදයක් වූවා නිසැකයි කොමගෙන් ගොඩක් කටේ ඇහුවා මටත් ඔක ප්‍රශ්නයක් කියලා තිබ්බ ඇත්ත වශයෙන්ම එකක් අහස් ගව් රස්සාවක් නැති කොල්ලෙක්ගේ චරිතය ඒ කාලේ පති ඒ කාලේ මට රස්සාවක් තිබ්බේ නැහැ ඒක ඒ චරිතේ නමයි පති වර්ථේ එක දිව්වේ මමයි කොස්තයි එක ෂර්ට් එකක් තිබ්බේ අපිට අඳින්න මට ඒ කාලේ මා සිනමාවට එනකොට जनाधिपतिना මට මම අධ්‍යක්ෂවරු කීප දෙනෙක් හිටියා මට හම්බෙච්ච හොඳම අධ්‍යක්ෂවරයෙක් තමයි ධර්මසේන පතිරාජ ලෙසජින් පිරිස් මහත්තයා දෙස්ටි පේමරත්න ඩිබි නියල් සිංහ මහත්තයා නියල් සිංහ මහත්තයා තමයි ඇත්ත වශයෙන්ම මම සිනමාව ඉගෙන ගත්තේ නියල් සිංහ මහත්තයාගේ වෙලාව එකක් වෙලාව අනිත් වෙලාව ඉවර කරන්නේත් වෙලාවටම එයාගේ ගතිගුණ එයාට තරහ ගියාම කරන්නේ ඔළුව මෙම් කනවා එම් තමයි කරන්නේ ඔළුව කනවා අපි දන්නවා ඒක තරහ ගිලා ඉන්නේ කියලා මම කහක යනවා පැත්තකට තලෙම බෙවුලනවා ඒ නිහල්සේක මහත්තයා එක කෙනේ දෙවි කෙනෙක් අපිට දෙවි කෙනෙක් කියපෝ මම නැතුණා කියලා මම පපුව පල යන වගේ මට ඒ තරම් තිය මාරු තිබ්බේ නැතුණා කිව්වා ඇත්තටම අමරසිරි කලන්සූරිය සිනමාවට ගොඩක් ආදරය කරනවා. ඔහු ඒ හැඟීම තමන්ගේ වචනවලට හැරෙව්වේ මෙන්න මේ විදිහටයි. ඊයේ මම ඊයේ රැ තනියෙන් කතා කර කර කල්පනා කර කර හිටියේ මම මාක් කරලා තියෙන්නේ
ඔයත් එක්ක කතා කරනකොට මම මොනවද කියන්නේ කියන එක. ඉතින් මම ඒ තරම් සතුටින් ඉන්නේ. මම ඉරේ හරි සතුටින් හිටිය ගුණ අපුම මේකට මේක කියන්නේ. මම හරි සතුට මම මෙමෙ ඉන්නේ ඒකයි සිනමාවේ ඉඳලා. ඒ සිනමාව කියන්නේ මට පුදුම මේක දායාදයක් මට ලබා දුන්න සිනමාව. මේ වන විට තම ජීවිතේ 81 වන විය පසු කරමින් සිටින අමරසිරි කලන්සූරිය නැමැති මේ ප්‍රවීණ රංගදරයා අද සිය බිරිඳ සහ දරුවන් සමග ඒකල ප්‍රදේශයේ පිහිටි තම නිවසේ ජීවිතය ගත කරමින් සිටිනවා. වසර ගණනක් මෙරට සිනමාවට ඉටු කළ මෙහෙය වෙනුවෙන් අමරසිරි කලන්සූරිය නම් වූ මේ සිනමාවේ දැවැන්තයාට ස්වාධීන රූපවාහිනී සේවයේ උත්තමාචාර්ය සුවහස ජනතාව සනහාලු මෙවන් චරිතවලට ජීවයක් වන්නට ඔබත් සූදානම් අමතන්න පළාත් සභා ක්‍රමය රටට අවශ්‍යද නැද්ද යන්න පිළිබඳව මේ දිනවල විවිධ අදහස් පළ වෙමින් තිබෙනවා සමහර විටින් පළාත් සභාවට විරුද්ධයි නිලධාරීන් විරුද්ධයි පළාත් සභා ඡන්දේ තියෙනවා හේතුව දැන් පළාත් සභාවල ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම තියෙන්නේ නිලධාරීන් අතේ මහජනයා අතේ නෙමෙයි ඡන්දේ ඉල්ලන්නේ මහජනයා පළාත් සභාවට අපි කොහොමද විරුද්ධයි නමුත් අපි ප්‍රථමයෙන් හිතන්නේ අපේ රටේ ජනතාව අද ඉන්න මේ කොරෝනා ප්‍රශ්නයත් සමග මොන මැතිවරණද කියලා අපි කල්පනා කරනවා ඒක නිසා මම විශේෂයෙන් මේ වත්මන් රජයේ ගරු ජනාධිපතිතුමා පක්ෂ නායකයන්ගේ රැස්වීමදී මේ ඡන්දය කල් දැමීමට තීරණය කිරීම ගැන මම ටිකක් සතුටටපත් වෙලා ඉන්නවා පළාත් සභාව පිහිට ඌයේම උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න නමුත් උතුරේ ජනතාව නැගෙනහිර ජනතාව පළාත් සභාව හිටපු ඇත්තන් හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හෝ මේ වෙනතුරු කිසිම ප්‍රකාශයක් කළ නැ අපට පළාත් සභා ඡන්දය ඕන කියලා. ඒකෙන්ම පේන උතුරටත් එපා වුණු මැතිවරණයක් කියලා පළාත් සභා මැතිවරණය. මේ මහාණ්ඩුවේ තියෙච්ච බලතල ටිකක් නේ දුන්නේ. එතකොට මධ්‍යම ආණ්ඩුවටම මේ බලතල ටික පවර ගන්න පුළුවන්. එහෙම නැත්නම් පළාත් පාලන ආයතන ශක්තිමත් කරන්න ඕනේ. ඒක අනිවාර්යයෙන්ම ශක්තිමත් විය යුතුයි. මොකද මේ මන්ත්‍රීවරුන්ට පඩි දීලා නඩත්තු කරන්න. මම කියන්නේ කිසිම තැනක් පළාත් සභාව වේවා පාර්ලිමේන්තුව වේවා. ඒක රටට බරක් නම් ඒ අවශ්‍ය දේ නෙමෙයි නම් කෙරෙන්නේ. ඒ ආයතන පවත්වාගෙන යන එක තේරුමක් නැහැ. නමුත් මහින්ද රාජපක්ෂ මහත්තයා ප්‍රමුඛ එතුමා මේ නියෝජනය කරන අය කියනවා පළාත් සභාව ඕනේ කියලා. ජනාධිපතිතුමා නියෝජනය කරන අය කියනවා පළාත් සභාව එපා කියලා. මේ පළාත් සභාවවල ක්‍රියාකාරීත්වය නැතිවීම උඩම ඒ ක්‍රියාකාරීත්වය කඩාවැටලා තිබෙනවා. ඒක පිළිගන්න ඕනේ. එහෙම නැහැ කියන්න බෑ. අනිවාර්යයෙන්ම මේ මහජන නියෝජිතයෝ මේ පරිපාලනය ගෙන යන්න දේශපාලන නායකත්වයේ පළාත් සභාව තුල සිටිය යුතුයි. පළාත් සභාව නැති කරේ ඔය දැන් කියන හිටපු ජනාධිපතිතුමා සහ යහපාලන ආණ්ඩුව. ඒගොල්ලොන්ට ඒක අමතක වෙලා. අපිට අමතක වෙන්නේ නැහැ. වෙලාවට ඡන්දෙ තිබ්බා නම් දැන් පළාත් සභාව මේ වෙලාවට ක්‍රියාත්මකයි. මේ වගේ අර්බුදයක් එන්නේ නැහැ. ඒ කාලේ කොරෝනා තිබුණෙත් නැහැ. ඒගොල්ලොන්ට තිබුණේ මේ ශ්‍රී ලංකා පොදු ජනපේරුවට තියෙන බය නිසා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ඒ වෙලාවේ තිබුණ බය නිසා. මේ රටේ පාර්ලිමේන්තුවට වුමනාකමටවත් ජනතාවගේ ඉල්ලීමක් මතවත් නෙමෙයි පළාත් සභාව පැවැත්වුවේ. ඒ ක්‍රමයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ඉන්දිය රජයේ මැදිහත් වීමක් තුල බලහත්කාරයෙන් ඇතුල් කරපු නීති ක්‍රමයක්. ඒක නිසා ආණ්ඩුවට තීරණයක් ගන්න සිද්ධ වෙනවා එක්කෝ පළාත් සභාව පවත්වන්න නීතිය සංශෝධනය කරලා එහෙම නැත්නම් ඊට විකල්ප හඳුන්වලා දෙන්න. අපි ස්වෛරී රටක් 1927 පරිපාලන ක්‍රමය හඳුන්වා දෙන්න ඉන්දියාව සම්බන්ධ වෙච්ච නිසා යම්කිසි සාකච්ඡාවක් රාජතාන්ත්‍රික මට්ටමින් තියෙන්නට ඕනේ කියන කතන්දරයටම එකඟ වෙනවා. නමුත් ලංකාවේ තීන්දුව ලංකාව ගන්නට ඕනේ. ඒක වෙන රටවලට අවශ්‍ය විදිහට ගන්න බෑ. ඉන්දියාවේ පැත්තෙන් බැලුවම පළාත් පාලන ක්‍රමය හඳුන්වා දෙන වෙලාවේ හිටියේ කොංග්‍රස් රජය. මේ වෙලාවේ ඉන්නේ කොංග්‍රස් රජය නෙවෙයි. ඒ නිසා ඒ ආගිය වුණත් මතේ වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා කෙසේ වෙතත් රටට අවශ්‍ය වෙන්නේ රටට ගැලපෙන ක්‍රමවේදයක්. ඒක තමයි අලුත් ව්‍යවස්ථාවර අපි බලාපොරොත්තු වෙන්නේ. ගින්නෙන් පිච්චෙන මිටි පහරින් තැලෙන යකඩයක් වගේ අපේ රටේ කම්මල් කරුවනුත් හෙටක් ගැන බලාපොරොත්තු වෙන්න ජීවන අරගලයක නිරත වෙනවා යුගාන්තේ. ඕනිමේෂ පිටරටයන්ගේ නිෂ්පාදන පසක තමා අප ඔවුන්ගේ මේ නිෂ්පාදනයක් ඔබටත් මිලදී ගත හැකි නම් තැලෙන පොඩි වෙන ඔවුන්ට මහත් සහනයක් වේවි. ලංකාවත් මේ ආයුධ වලට නයින මඩම වයික් කාලා තමයි ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ කම්මල් ආයුධ වලට. ගුණකොල වැඩි මිල අඟුරු වගේ ද්‍රව්‍ය ගණන් වැඩි එම නිසා ටිකක් අමාරුවෙන් අපහසුයෙන් තමයි අපි මේ කර්මාන්තය කරගෙන යන්නේ. මේ බඩු මේ විකිනේ කියන්නේ විකිනනවා. නමුත් එහෙම මහා විදිහට විකිනෙන්නේ නැතුව මේ ඉතුරු වෙලා තියෙනවා. දැන් මේ බීය ගත්තාම අපේ වටිනාකම රුපියල් 500ක් වෙනවා. ඒ කියන්නේ මේ තනිකර මේ දුණකොල හොඳ වාහනේ වලින් තමයි දාලා හදලා තියෙන්නේ.
එතකොට මේ මේක අපි රුපියල් 500ට වියදම් කරන්න අපි මේකට 350ක් 300ක් අතර වියදමක් දරලා තියෙනවා. විදේශ රටවලින් ආනයන කරන අර සුදුවකඩ ඒ පිහි නිසා අපේ මේ මෙහි අපි නිෂ්පාදනය කරන මේ වාහනේ පිහි අපිට විකුණා ගැනීමට හැකියාවක් නැහැ. මොකද ඒවා මේ අඩු මිලට තියෙනවා වෙනද පොලේ. උත්පාදනය කරනවා නිෂ්පාදනය කරන ඒවා දෙල්ලමෙන්නේ අඩු මුදලකට තමයි කාට හරි දෙන්න වෙන්නේ. අඩුපාඩු මෙතන දැන් ඔය දුනකොළ ඒවා මේවා කර්මාන එක තැනක නැහැනේ. අපි ගිහිල්ලා තැන් තැන් දැන්වලින් හොයාගෙන එන්න ඕනේ මේවා. එහෙම අපිට පහසුකමකුත් නැහැ. මිටවල් තමයි මේවා අපි කැලෙන් කපාගෙන එන්න ඕන. එතකොට මේවා අපි අරන් එනකොට සමහරට පොලිසියෙන් අල්ලුවොත් ඒවට අපිට උසාවි දානවා, දඩ ගහනවා, ඒවා හැම තියෙනවා. මේ අපේ කර්මාන්තයේ තැනක් නැහැ. ඌ තමයි පළවෙනිම හේතුව වෙලා තියෙන්නේ. මේ මොකද මේ පාලන මිලක් නැහැ. එක 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 විදිහට තමයි කරන්න වෙන්නේ. සාමාන්‍ය 105ක 10ක ලෝන් එකක් එහෙම අඩු පොලියට අපිට රජයේ මැදිහත් වෙලා එහෙම ණය මුදලක් දෙනවා නම් අපි සියලුම කට්ටිය එතකොට සාමාන්‍ය වැඩක් කරගන්න පුළුවන් තත්ත්වයට එනවා. බොහෝ නිර්මාණ පිහිවන්නේ කැපකිරීම්වල ප්‍රතිඵලයක් විදියටයි. දැඩි පරිශ්‍රමයක් දරලා අපූරු නිර්මාණයක් කළ තරුණයෙකු පිළිබඳවයි මේ සටහන. රෝද 4ක වාහනයක් ගැනීමට ආර්ථික ශක්තියක් නොතිබූ මාතර පාලටුව මදුරුතුව පදිංචි රුමේෂ් රුක්ෂාන් රේස් පැදීමට සුදුසු මෝටර් රථයක් නිර්මාණය කළා. ඔහු ඒ සඳහා භාවිත කළේ තනකොළ කපන මැෂිමකින් හා ත්‍රිරෝද රථයකින් ඉවත් කළ කොටස්. ඔහු නිර්මාණය කළ මෝටර් රථය පැයට කිලෝමීටර් 80ක වේගෙන් ධාවනය කළ හැකි. මං ෆෝමියුලා තරඟ වලට යන්න ආසාවෙන් තමයි හැදුවේ. මේක 125 cc එන්ජින් එකක් තියෙන්නේ. අපේ පාරවල් වල මං දැනට ගිහිල්ලා තියෙනවා 60 75 ඒ වගේ අතර සාමාන්‍ය යන්න උසස් පෙළින් පසු මාතර කාර්මික විද්‍යාලයෙන් විදුලි කාර්මික පාඨමාලාව හදාරා ඇති රුක්ෂාන්ගේ අපේක්ෂාව මෝටර් රථ දහවන ශූරයෙකු වීමයි. ඌව පරණගම යාලකමුව රද්දල උමාඔය රක්ෂිතයේ සිටි කඳුකර වනාලියකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. වයස වරුදු 35ක් පමණ වන මෙම වනාලියා අදාළ ප්‍රදේශයේ මීට පෙර රෝගාතුරව සිටි බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. කන්තලේ භාතිකම ප්‍රදේශවාසීන් බියවැත්තූ කිඹුලකු අල්ලා කන්තලේ වැවට මුදා හැරීමට කන්තලේ වනජීවී කාර්යාලයේ නිලධාරීන් ක්‍රියා කළා. අඩි 7ක් පමණ දිග මෙම කිඹුලා ප්‍රදේශයේ එළුවන් හා කුකුලන් නිරන්තරයෙන් ආහාරයට ගෙන තිබෙනවා. යුක්‍රේනයේ සිට පැමිණි ප්‍රථම සංචාරක පිරිස අද මිරිස්ස දිවර වරායට පැමිණ තල්මසුන් නැරඹීමේ සංචාරයකට එක් වුණා. මෙම පිරිස යාල වනෝද්‍යානයේද සංචාරය කළා. 22 දෙනෙකුගෙන් යුත් මෙම සංචාරක පිරිසගේ PCR පරීක්ෂණවලින් අනතුරුවයි දිවයින පුරා සංචාරක කටයුතු සඳහා අවස්ථාව හිමි වුණේ. බෝර 12 වර්ගයේ ජීවපතරම් 35ක් T56 වර්ගයේ පතරම් 15ක් ඇතුළු අවියුද සමග විධායක ඉංජිනේරුවෙකු බෙලියත්ත නිහිලුව ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. තංගල්ල කොට්ටාස දූෂණ මර්ධන ඒකකයයි මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ. එසමගින් ස්වාධීන රූපවාහිනියේ සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. උනිමේෂ අපි මීළඟට හමු වෙමු ජලියත් රාත්‍රී 9:30 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ. සුබ රාත්‍රියක්.